ආයුබෝවන් වාසනාවන් හැමෝටම මේ ගියේ රටම හොයන ලංකාවේ කූඹියෝ ලක්ෂරි එඩිෂන් බස් එක VIP බස් එක අද තමයි පළවෙනි වතාවට බස් එක ගැන ඉන්ටර්විව් එකක් කරන්න බස් එක ගැන මාධ්‍යට කතා කරන්නේ එහෙනම් අපි බලමු අලුත්ම බස් එක පාරට දාන්න කලින් ඒකේ විස්තර මොනවද කියලා හැම දෙයකටම කලින් මතක් කරනවා නිලම channel එක subscribe කරන්න අපි කතා කරමු කූඹියෝ ලක්ෂරි එඩිෂන් එක ගැන ප්‍රතිපල මගින් විශ්වාසය තහවුරු කළ ශ්‍රී ලංකන් ඉකෝන් ට්‍රස්ට් මීන් ලියනාරච්චි අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක එනම් අද නිලමේගේ කතාවේ කතානායකයා තෙනිදු ආදිත්‍ය බෞද්ධරයක් දෙනා ලංකාවේ දන්නවා ලංකාවේ අංක 1 තැනට එන්න ලංකාවේ තිබ්බ සුපිරිම බස් එකක් තමයි කූඹියෝ අන්ලිමිටඩ් බස් ගැන දන්න ඔක්කොම දන්නවා එතකොට තෙනිදු කියන්නේ කවුද කියලා ආයුබෝවන් තෙනිදු ආයුබෝවන් මං කතාව පටන් ගන්න වෙන විදියකට දැන් ලේලන් බස් හැමෝම ලේලන් බස් හදනවා අපි ඉන්නේත් පාරේ සද්දපද්ද ගොඩක් ඇහෙනවා සමා වෙන්න ඕනේ එකට ලේලන් බස් ලස්සනට ලස්සන කරනවා විවිධ එක දේවල් එකතු කරනවා මොඩිෆයි කරනවා ඒ වුණාට කට්ටිය ඕකට එක එක ඒවා කියනවා තොරම්බල් කරලා කියනවා එතකොට ඕකේ තියෙන ලොරි චැසි එකක් කියලා තියෙනවා එතකොට ඒ හැම කතාවකටම සම්පූර්ණයටම මේ අවසාන තිත තියන්නද ජපන් බස් එකක් ගෙනාවේ කතාව පටන් ගමු අනිවාර්යයෙන් ඒ කියන්නේ අපි හිතුවා හැමදේම ඉතින් වෙනස් වෙන ලෝකෙක අපිත් වෙනසක් වෙන්න ඕනේ වෙනසක් කරන්න ඕනේ කියලා වෙනසක් හොයන අයට මෙන්න බස් එක ජපන් බස් එකක් ගෙනාවා අපි කියමු මොකද්ද බස් එක කොහොමද වෙලා තියෙන්නේ මොනවද තියෙන්නේ දැන් ලේලන් බස් එකක් ගත්තම විවිධාකාරයේ මොඩිෆයි කරලා විවිධාකාර දේවල් ගොඩක් තියෙනවා ඔව් මේ බස් එක ඇත්තටම ඉසුසු බස් එකක් මේ බස් එක අපි අර ගොඩක් අය දැන් ඔය ස්ටිකර්ස් ලයිට්ස් වලට පොඩ්ඩක් බනිනවා මේ කාලේ බනිනවා ඔව් ඉතින් ඒ වයින් ඔක්කොම අපි අයින් වෙලා චාම් පේන්ට් එකක් කරලා වටේ පේ ලයිට්ස් මොකුත් නැහැ බොහොම සරල විදිහට සරපාසුවට යන්න අද තියෙන බස් එක දැන් එතකොට කලින් හැදුවේ කූඹියෝ අන්ලිමිටඩ් සෑහෙන ප්‍රසිද්ධ වුණා ලංකාවේ ආය නම තියපු බස් එකක් මේක කූඹියෝ ලක්ෂරි එඩිෂන් ලක්ෂරි එඩිෂන් අපි කියමු දැන් ලක්ෂරි එඩිෂන් කියන්නේ ඒකේ ඇතුළත වෙනස්කම් ටිකක් තියෙන්න ඕනේ ලක්ෂරි කරලා තියෙන්න ඕනේ මොකද එකතු කරලා තියෙන මොනවද එකතු කරලා තියෙන දේවල් අපිට කියමු විස්තර මේ බස් එකේ සම්පූර්ණ ඉන්ටීරියර් එක වෙනස් කරලා තියෙන්නේ ෆුල් VIP බස් එකක් විදිහට හදලා තියෙන්නේ ඔයගොල්ලෝ ඇතුළට ගියම් බලා ගන්න පුළුවන් ගොඩක් දේවල් මේකේ වෙනස් කරලා තියෙන්නේ එතකොට තව අපි දැකලා තියෙනවා මේ අර සාමාන්‍යයෙන් ලක්ෂරි විදිහට තමයි උඩයම හදලා තියෙන්නේ ඒක තියෙනවා ඊට පස්සේ යන මගින්ට උපරිම සුවපහසුවක් දීලා තියෙනවා හැම දෙයින්ම ඊට අමතරව අපිත් එක්ක ට්‍රිප් එකක් යන කෙනෙකුට අවුට්ඩෝ DJ ඔක්කොම පාවිච්චි කරන්න පුළුවන් ඔක්කොම පාවිච්චි කරන්න පුළුවන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා දැන් ලේලන් බස් එකක් ගත්තම ඔයාලගේ බස් එක හරි ඔයාලගේ බස් එකම අපි උදාහරණ කරමු ඒකේ දේවල් තියෙන විශේෂාංග ගොඩාක් අපි දෙපැත්තේ ගහලා තියෙනවා දැන් ඔයගේ මෝටර් ටැංක් එකක් තියෙනවා අරක තියෙනවා මේක තියෙනවා මේ තියෙනවා සෑහෙන එතකොට ඒ කලාවෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා වෙනස් පැත්තකට මේ කියන්නේ කෙලින්ම සම්පූර්ණයෙන් අංක එක දීලා තියෙන්නේ සුවපහසුවට සුවපහසුවට ගමනක් යන්න. එතකොට සාමාන්‍ය විදිහට ඇතුලේ සවුන්ඩ් සිස්ටම් එකක් තියෙනවද? ඔව් ඇතුලෙත් හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් තියෙනවා. තමන්ට අවශ්‍ය විදිහට කරදරයක් නොවන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. සැප පහසුවට 100%ක් සැප පහසුවට ගමනක් ගිහිල්ලා එන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඒ සිස්ටම් එකකට තමයි හදලා තියෙන්නේ. දැන් එතකොට තේනෙතු මේක දැන් මේක ලක්ෂරි බස් එකක්. ඔව්. සම්පූර්ණ ලේලන් සංස්කෘතියෙන් මිදිලා ජපන් බස් එකක් පාරට එන්නේ දැන් අපි අර ඔප්ෂන් ගැන අපිට පොඩ්ඩක් තව දුරටත් අපිට පොඩ්ඩක් මේ විස්තර කරන්න. මේ බස් එකේ විශේෂ අංගයක් තියෙනවා වෙනම VIP ඒරියා එකක් තියෙනවා පිටිපස්සේ. ඊට අමතරේ මේ බස් එකේ TV 3ක් තියෙනවා. ඊට අමතරේ සවුන්ඩ් සිස්ටම් එකකුත් එක්ක. ඔව් සවුන්ඩ් සිස්ටම් එකක් තියෙනවා. ඊළඟට හැම සීට් එකකම එකනට එක ගානේ ප්ලග් පොයින්ට්ස් තියෙනවා ප්ලග් පොයින්ට්ස් තියෙනවා ඒ කියන්නේ ලැප්ටොප් එකක් පාවිච්චියට ඔව් ලැප්ටොප් එකක් ෆෝන් එකක් ඕනම දෙයක් චාර්ජ් කරගන්න තියෙනවා ඒ වගේ මන් දෙක අර CCTV තියෙනවා ගොඩක් ඔව් CCTV ඒ කියන්නේ මුළු බස් එකම CCTV මගින් ආරක්ෂාවක් සපයනවා කැමරාස් කීයක් තියෙනවා කැමරා 8ක් තියෙනවා කිසිම දෙයකට බය වෙන දෙයක් නැහැ ඕනම දෙයක් පස්සේ කාලෙමත් බලන්න පුළුවන් බලන්න පුළුවන් වෙච්ච සිද්ධියක් උනත් බලන්න පුළුවන් චිත්‍රපටයක් කරනවා ඒ කියන්නේ හොඳ කැමරා පද්ධතියකින් ආරක්ෂක කැමරා පද්ධතියකුත් තියෙනවා ඔව් එතකොට සෝෆායිකුත් තියෙනවා සම්පූර්ණයෙන් අදිසුපෝගභෝගී විදියට ගමනක් යන්න පුළුවන් අනිවාර්යයෙන් එතකොට දැන් සම්පූර්ණ දැන් මේ අර තිබ්බ ලේලන් බස් එකේ ඒ කලාවෙන් වෙනස් වෙලා ජපන් බස් එකක් මේ කරලියට ගේනවා ඇත්තටම මේ මේක හදන්න කොච්චර වියදමක් ගියාද වියදමෙන් ගොඩක් ලොකු මුදලක් ගිහිල්ලා තියෙනවා ඒ කියන්නේ අපිට මුලින්දලම වුණා ඒ කියන්නේ වෙනසක් කරන්න ඉතින් ගොඩක් කල් හිතුවා
ඉතලා අපිට වටේ පිටේ ගොඩක් අයගේ සපෝට් එකත් එක්ක අපි මේ බස් එක නිර්මාණය කරා. නිර්මාණය කරා. රයිට්. එතනදී එතකොට මට කියන්න මේ කවුද නිර්මාණය කරේ කොහොමද එකතු වෙන්නේ කියලා. මේ බස් එක ඉස්සෙල්ලා මුලින් අපි කල්පනා කරා. කල්පනා කරලා ඊට පස්සේ අපි අන්ඩ්‍ර ඇඩ්වර්ටයිසින් අන්ඩ්‍රයිට කිව්වා අපිට මේක ලස්සන පේන්ට් එකක් කරලා දෙන්න කියලා. ඉතින් එයා කරා. ඊට පස්සේ ඉතින් අපි ඉන්ටීරියර් එකක් කරා. ඉතින් ලස්සනට අවසානට හොඳ නිමාවක් ආවා. හොඳ නිමාවක් ආවා. දැන් තෙනිදු දැන් මේ බස් එක ඉස්සෙල්ලාම දැන් මේ පාරට බහින්න යන මොහොතේ මේ කොහොමද මේ බස් එකට ගමනක් යන්න කැමති කට්ටිය? එතකොට මේක බුක් කරගන්නේ, එතකොට මේකේ තියෙන සර්විස් එක, එතකොට මේකේ මිල ගණන් කොහොම වෙයිද? අපිට මේ දේවල් පුංචි සැකවින් විස්තරයක් කියන්න පුළුවන්ද? ඔව්. මේ බස් එකේ චාරිකා යන ඕනම කෙනෙක්ට අපේ දුරකථන අංක වලට අමතලා අපි සම්බන්ධ කරන්න පුළුවන්. දැන් ලංකාවේ ගොඩක් ඔය සංචාරක ශේත්‍රයේ තියෙන බස් වලට වඩා ඊට වඩා ගොඩක් අඩුවෙන් සාධාරණ මුදලකට සුවපහසුව ගිහිල්ලා එන්න පුළුවන්. ඊට වඩා අඩුවෙන් සාධාරණ මුදලකට ගිහින් එන්න ලක්ෂරි බස් එක දෙනවා. ඒ කියන්නේ දේශීය විදේශීය ඕන කෙනෙකුට මේකේ චාරිකා යන්න පුළුවන්. නමුත් ගාන කියන්නේ මිල ගොඩක් අනිත් බස් වලට වඩා අඩුයි. අඩුයි. ඒකට හේතුව මොකද? ඇයි එහෙම කරන්නේ? අපි ගොඩක් ඒ කියන්නේ මිනිස්සුන්ගේ පැත්තෙන් හිතන්න ඕන මුදල්ම මත යැපෙන්න හොඳ නැහැ. සල්ලිම නෙවෙයි ජීවිතේ. අපි සේවාවක් තමයි දෙන්නව මිනිස්සුන්ට. ඔව්. එතකොට මේ සේවාවට හරියන සාධාරණ ලාභයක් ලබන එක වෙනම කතාවක්. අතිශෝක්තියෙන් විශාල ලාභ ලබනට වැඩිය සාධාරණ ලාභේ පැවැත්මට හිත කරයි කියලා ඔයත් හිතනවා ඒ කියන්නේ. ඔව්. ඇත්තටම ඒ කියන්නේ දැන් ඉස්සර මේ බස් කොහොමත් අපි කියන්නේ සුද්ධව දින බස් කියලානේ. අන්න රයිට්. ටුවරිස්ට් බස් කියලානේ කියන්නේ ගොඩක් අටේ. ඉතින් අපිට මේ අත්දැකීම ඒ කියන්නේ VIP ආයත වගේම අපේ සාමාන්‍ය ජනතරත් අපි දෙන්න ඕන. දෙන්න ඕන. එතකොට ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි අභිප්‍රාය. අභිප්‍රාය. ඒ අවස්ථාවේදී අපිත් එක්ක එකතු වෙනවා. තවත් මේ බස් එක මේ විදිහට පාරට දාන්න හොඳ සප් එකක් දුන්න කෙනෙක්, හොඳ සහයෝගයක් දුන්න කෙනෙක්. අනුර ඇඩ්වර්ටයිසින් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ අපි අනුරයි ආයිබන්. ආයිබන් ආයිබන්. ඒක කිව්වම ආය කියන්න දෙයක් නැහැ. බස් ගැන දන්න හැමෝම අනිවාර්යෙන් දන්නවා අනුරයි කියපුවම. අනුරයි අපිට කියන්න ලක්ෂරි එඩිෂන් එකක් මේ එන්නේ පාරට අර ලේලන් වලින් කෙලින්ම තවත් පැත්තකට කියන්නකෝ බස් එක හැදුන විදිය ඔයාලගෙන් ලැබිච්ච සහයෝගය තෙනිදු ගැන අපිට බස් එක ගෙනාවේ මල්ලී මාස දෙකකට වගේ කලින් නේද මල්ලී මාස දෙකක් දෙකමාරක් විතර මම මාසයක් ඇතුළත වගේ මේක ඩිසයින් කරලා ඔක්කොම කරලා මම දුන්නා දැන් ඉතින් පොඩ්ඩක් අඩුපාඩු තියෙන ටික තමයි හදාගන්න යවිලා ඉන්නේ එතකොට අදින් වැඩ කරලා අදින් වැඩ කරලා ඉවරයි නිහතමානී චරිත දෙකක් මල්ලී අයියයි දෙන්න එයාත් එක්ක ලොකු ගමනක් අපි ගියා මේකේ ලොකු ගමනක් ගියා ඒ වගේම ඉස්සරහටත් ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙන ඉන්නවා කට්ටිය අනිවාර්යයෙන් ඉතින් ඔන්න ඔහම තමයි ගූඹියෝ අලුත් බස් එක මෙන්න මේ විදියට පාරට එන්නේ රටේ හැමදෙනාම වෙනුවෙන්ම බස් වලට පිස්සුවෙන් වගේ කතා කරන අපේ කොල්ලෝ කෙල්ලෝ හැමෝටම බස් කලාවේ ඉන්න කිංලට එකතු වෙන අලුත්ම කිං මීට කලින් ගූඹියෝ අන්ලිමිටඩ් රටේ සෑහෙන පිරිසක් කතා කරා රටේ සෑහෙන ගමන් ගොඩක් ගියා මං හරි නේද තනිත් තේරිදු හැම තැනම ගියා එතකොට හැමෝම ආසාවෙන් කතා කරා අන්න ඒ මාර්ගයට අද ඉඳන් ඉස්සරහට එනවා ගූඹියෝ ලක්ෂරි එහෙනම් දෙදෙනාටම බොහොමත් ස්තුතිවන්ත වෙනවා අපි සමග සම්බන්ධ වුණාට ආයිබෝන් ඉතින් අපි විශේෂ දේවල් අරන් එන්නේ විශේෂ දෙයක් තියෙනවා නිලපිට කියන අපි කැමති මුළු ලෝකෙට මේ දේවල් පෙන්වන්න ඒ වගේම නිලම YouTube channel එක subscribe කරන්න කියලා මතක් කරගන්න අපි කියන්නේ හැමෝටම සුබ දවසක්